නමෝ බුද්ධාය. හොඳයි පින්වත්නි, සම්බුදු පූජාව පවත්වීමට මතෙන් ඔබ සියලු දෙනාටම කෙටි කතාවක් තියෙනවා මතක් කරන්න. බුදු පියාණන් වහන්සේලාගෙන මහෞත්තමයන් වහන්සේලාගේ ගුණගද අපේ තියෙන වචන පද ඉතාම ඉක්මනට අතික්‍රමණය කරන වට්ටමේ මේ ලෝකයේ යම් තාක් භාෂාවක් තියෙනවා නම් යම් ගුණයක් මේ සත්පුරුෂයෙක් කියන්න බුදු පියාණන් වහන්සේ කියන සත්පුරුෂයෙක් මේ කියන්න සියලුම භාෂා විවහාරයන් අතික්‍රමනවා. ඒ මට්ටමින්ම ඉතාම උත්කෘෂ්ට මට්ටමේ ගුණයක් දරාගෙන වැඩේටපු මහෞත්තමෙක් මේ යහපැත්තෙන් වැඩ ඉන්නේ. ඊගදී උන්වහන්සේගේ ගුණගද යම් තම් හෝ චිත්ත මාත්‍රික දරා ගත්තා නම් ඒ කාන්තේ මේ උත්තර සතර පායින් ගැලුණා කියන මට්ටම බුදු ගානාවසේ අපේනවා. ඒ නිසා සිත් පහන් කරගෙන මේ කතාව හොඳට අහන්න පිගදී අපි කරන්න යන සත්කාර සම්මානේ උත්කෘෂ්ට මට්ටම උපසිරු දරාට ඒ කාන්තේම වැඩේ. පිගදී මේ ලෝකධාතු සනසාලමින් ගෞතම තථාගතයන් වහන්සේ වැඩ වාසය කරන අවදියේ බුදු වහන්සේ එක්තරා කාලයක හස්තිගාම කියන නගරයට වැඩියා මහා සංඝරත්නය පිරිවරාගෙන. පිවන්දී සාමාන්‍යයෙන් පුන්සඳ වඩලක් පායපු දවසක ඒ තරුවට වඩනාකමක් නොලැබෙන්නේ යම්සේද ඉර රශ්මි ධාරා විදුරුවා පසුකවා හරිමින් මේ ලෝක ධාතුව මේක ආලෝක කරන මොහොතදී අනිත් ආලෝකයේ යම්සේ නොවටිනා තත්ත්වයට පත්වනවාද? ඒ වගේම හංස රාජ කැලක් මැද අජානීය හංස රාජෙක් අත්තට විහිදාගෙන පියාඹන්න හදනකොට අර සියලුම හංසරාජයන්ගේ තේජස යම්සේ නොවටින්නේද? බුදු පියාණන් වහන්සේ කියනවා මේ මහා මාණික්ක රත්නයේ දිලිසෙන යම් තාක් තැනක අවශේෂ මණික් මාණික්ක තිබුණා නම් ඒවට ලැබෙන වටිනාකම එක ලෙසම අඩු වෙලා යනවාමයි. ඊවන් ඒ වගේ මහා නුග රූපක් උල බුදු පියාණන් වහන්සේ පරියන්තිය වැදගෙන මහා සංඝරත්නයේ පිරිවරාගෙන මහා තේජස් සම්පන්න ෂඩ්වර්ණ බුදුරස් දහරා විහිදුමින් මුළු ලෝක ධාතුන් සනසාලමින් උන්වහන්සේ නිරායාසයෙන්ම සංසු මිතුරන් නැතුව වැඩ ඉන්නවා පොළොව තරයේ දිහා දිනෙත් වාගේ. පිවදී ඉතාම ඈති මේ බුදු පියාණන් වහන්සේගේ මහා ශරීර කාය මහා රත්තරම් පැහැෙන් දිලිසෙන මේ මහා දිලිසෙන කදම්බය දැකපු ඉතාම ශ්‍රද්ධාවන්ත මහා බ්‍රාහ්මණේ දණ්ඩ නමස්කාරයෙන් පොළොව තලයට දෙදෙනා නමලා දෙදෙන මාර්ගයෙන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්ම ළඟට එනවා. පිවදී මේ මොහොත මේ පොළොව මහී කාන්දාවට දරා ගන්න බැරි වෙච්ච මොහොතක් බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණයට ඉතාම ශ්‍රද්ධා සම්පන්න බ්‍රාහ්මණේ ගුණ ගායනාවක් කරන්න යන්නේ. පින්වන් එදා බුදු පියාණන් වහන්සේ ඉස්සරහට ආපු මේ බ්‍රාහ්මණයා තමන් දන්න සියලුම කාව්‍ය ශිල්ප දක්වලා බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත ගුණය සිහිපත් කරලා ඉතාම තීව්‍ර ශ්‍රද්ධාවකින් ඉතාම ප්‍රඥාවන්ත මනසකින් උන්වහන්සේගේ ගුණයට මහා සද්ධර්ම යාගයක් පැවැත්වුවා කාව්‍ය මාර්ගයෙන්. එදා ගායනා කරපු ඒ කාව්‍යවල බලය කොච්චරද කියනවනම් පින්වන් බුදු පියාණන් වහන්සේලා පවා ඒ මහා ගායනාව විවසා වදාගෙන හිටියා. පෙරදහම් මතක් කරනවා පිවදී මේ කාව්‍ය සංකල්පනාව නිසා දසදහසක් ලෝක ධාතුව කැළඹිලා ආවා කියන එක. එදා බුදු පියාණන් වහන්සේලා ශ්‍රී මුඛෙන් දේශනා කරපු ගාථා රත්නයක්වත් ලෝකෙ තිබෙන්නේ නැහැ බුදු පියාණන් වහන්සේ වදින්න. නමුත් මේ බ්‍රාහ්මණයාගේ හිතේ නැගිච්ච මේ මහා කාව්‍ය සංකල්පනාව නිසා බුදු පියාණන් වහන්සේලා ඒ වන්දනාව විසා දරාගෙන හිටියා. පිනවත් මේ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ පාද මුල ඉදගෙන මේ වගේ ලස්සන ගාථාවකින් උන්වහන්සේ වර්ණනා කළා. එදා පාලියෙන් ගායනා කරන්නදී නමුත් පෙළදහම් මතක් කරනවා සිංහල අර්ථයේ මේකේ මොන සිංහල අර්ථයේ මතක් කරනනම් පිකාදී මේ අර්ථය හොඳින් දරාගෙන බුදු ගණනාවසගේ අනන්ත ගුණයට මේ වන්දනාව දේකාන්තෙම මහෝපකාරයක්ම වේවා කියලා අදිශ්‍රාණී දරාගෙන සියලු දෙනාම දෙසරණුම් කරලා අහන්න ඒකාන්තෙම හිතේ මහා ශ්‍රද්ධාවක් ජනිත වේ. රන්වන් සිරුරෙන් ධනමාන පින පියදාන දෙව්ගාන පරදන නරදම් සැරිවාන මුනිදුනි මහාභාව සයුරෙන් ගොඩ. එදා මේ බ්‍රාහ්මණයා පින්වන්දි මේ ආකාරයෙන් මහා කාව්‍ය මහා ප්‍රාතිහාර්යයක් පා මොහොතේ පින්වන්දි බුදු ගණන් වහන්සේලා ලේසි පහසුවෙන් සිනහපාල කරන උත්තර වෙලෙමින් එදා ආනන්ද මහරහතන් වහන්සේ දකුණු වශයෙන් වැඩ සිටින මොහොතේ ආනන්ද මහරහතන් වහන්සේ දැක්කා බුදු ගණන් වහන්සේගේ දෙකන් පා මුලින් විහිදෙච්ච ශ්‍රී දන්ත ධාතු වහන්සේලාගේ නික්මෙච්ච සුදු බුදුරස් ධාරාව කේශ ධාතු ප්‍රදක්ෂිණා කරලා දිව්‍ය තලයට විහිදුලා යන ආකාරය. එදා ආනන්ද ස්වාමින් වහන්සේ දණ්ඩ නමස්කාරයෙන් මේ බ්‍රාහ්මණයා ඉන්න ඉස්සරහටම ඇවිල්ලා ස්වාමිනී භාගතුන් වහන්සේ වහන්සේ සිනාවක් පහළ කළා වගේ මට දැනුණා. ස්වාමීන් වහන්සේ ඇයි ඒකට හේතුව කියලා උත්තරයක් විචාලාහම මේවාදි බුදුගණන් වහන්සේ ශ්‍රී මුඛ පද්මේ විවර කළා. ඉතාම රමණීය අර්ථයක් මතක් කළා. මේවාදි බුදුගණන් වහන්සේ දා සියලුම මහා සංඝරත්නය මතක් කරපු කාරණාව මහණෙනි ඔබ දැක්කා නේද? මීට ටික මොහොතකට කලින්
ඉතාම ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවන්ත බ්‍රාහ්මණෙක් දණ්ඩ නමස්කාරයෙන් වැඳගෙන ඇවිල්ලා බුද්ධ කියන මහා උත්තමයාගේ ಗುಣ මාත්‍රයක්වත් නොදැක මේ බුද්ධ ශරීරයේ දරන් ඉන්න ෂඩ්වර්ණ රශ්මි ධාරාවලින් විහිදෙනා වූ මේ එළියට ආලෝකයට හිත නමාගත්ත මේ බ්‍රාහ්මණයා කරපු සීහනාවය ස්වාමිනී අපිට ඇහුණා මහණිය ඔබ දන්නවද මේන් නැගුණ මහත්ඵල මහානිසංස මහා පුණ්‍ය සම්භාර ධර්මය මොන ආකාරයෙන් විපාක දෙනවද කියන එක ස්වාමිනී අපි දන්නේ අපි කෙරෙහි කරුණාවෙන් වදාරසේක්වා කියලා අයිල්ලුවා ඊළඟ මේ මොහොතේ බුදුපියාණන්සේ මතක් කරනවා දැනගන්න ආනන්ද තව නුගෝ කාලෙකින් මේ බ්‍රාහ්මණයා මේ ලෝක ධාතුවෙන් මිය පරලෝ යනවා මේ බ්‍රාහ්මණයා මේ ලෝක ධාතුවෙන් චුත වෙලා ඒකාන්තෙම චාතුර්මහරජික දිව්‍ය දළේ ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛකිෂෝණ කියලා සියලුම සතරවරුන් දිව්‍ය රත්න වලට දාව එකම තේජස් සම්පන්න බල සම්පන්න පුත්‍ර රත්න විදිහට පහළ වෙනවා එයින් බොහෝ කාලයක් මහා ආඩ්‍ය සබ සම්පත් විදලා තාවතිංස දිව්‍ය දළේ ශක්‍ර දේවේන්ද්‍රට දාව එකම පුතු විදිහට පහළ වෙලා බොහෝ කාලයක් මේ දෙදොළොට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාගේ පුත්‍ර රත්නය හොබවනවා එයින් බොහෝ කල්ප කෝටි සතසහස්ත්‍ර කාලයක මහා තේජස් සම්පන්න බල මහිමයක් වින්න මේ දරුවා මහණෙනි මේ වගේ තාදුර් මහරජගේ තාවදීන්සේ නිම්මාන රතිය පරණමිත වසවර්ති ආදී සියලුම සදිව්‍ය දළවල බොහෝ කාලයක් සැප සම්පත් දින මේ බ්‍රාහ්මණතුමා අනාගතයේ අබුද්ධෝත්පාද කාලයක මේ ලෝක සත්වයා මහා දහම් දියෙන් ඉඩෝරයට පත්වෙච්ච කාලයක මේ ලෝක ධාතුවේ මහා බ්‍රාහ්මණ සාර කුලයේ පහළ වෙලා ඉතාම තීව්‍ර ප්‍රඥාවෙන් යුක්ත තේජස් සම්පන්න බල සම්පන්න පුත්‍ර රත්නයක් විදිහට පහළ වෙනවා එදා පසේ බුදු පියාණන් වහන්සේලාගේ අනුශාසනාව අවවාද ලබන මේ මහා පුත් කුමාරයා ඒකාන්තෙම ස්වම්භූ ඥාණයෙන් 31 ලෝක ධාතුවේ කාටවත් ලේසි පහසුවෙන් අවබෝධ කරගන්න බැරි වෙන සර්වත්‍වා ඥාණි අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඒකාන්තෙම මේ ශාසනයේ නිවෙනවා කියලා උන්වහන්සේ නියත විරණක් දීලා වදාරනවා පින්වත් දිනා බුදු පියාණන් වහන්සේලාගේ ගුණය මෙපමණයි කියලා කියනවත් බැරි මට්ටමේ යම්තම් ශරීර මාත්‍රේ තිබ දිලිසෙන ව්‍යාම ප්‍රභාවයට හිත පහදවාගත්ත බමුණෙක් මේ ශාසනයේ නිවෙනවා පසේ බුදු පියාණන් වහන්සේටම කොට හැරිලා පින්වත් අපිට අද බුදු පියාණන් වහන්සේලා ශ්‍රී මුකින්ම දේශනා කරන අව달 ඒ අති රමණීය අති සුන්දර වූ පරම ගම්භීර ධර්මණියාය අවබෝධ කරන්න පුළුවන් මහා ගාථා රත්නයන් ඕන කෙනෙක් දන්නවා කටපාඩම් වෙනවත් කියන්නේ පින්වත් ඒ නිසා හොඳට දරන්න එදා උන්වහන්සේගේ හිතේ නැගිච්ච ඒ කාව්‍ය සංකල්පනාවෙන් ඒ උත්තරමයට නිවන් දකින නියති විවරණක් බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලැබුණා නම් පින්වත් අපි කරන සජ්ජායනාවකින් ඒකාන්තෙම නිවෙන්න පාරමිතාව ලබන්න පුළුවන් හිත හදාගෙන මේ මහා උත්තමයන්ගේ ගුණේ මෙච්චරයි කියලා දරා ගන්න බැරි කාලෙක බුදු පියාණන් වහන්සේලාගේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබිච්ච කාලෙක මහා සංඝරත්නයේ කසාවත ඇස්තකින් දකින්න ලැබ අවස්ථාවක් වාසනාවක් ලැබිච්ච මේ සමයේ පියවන් දී එක අදිශ්‍රාණයක් තියාගෙන මේ සියලුම පූජෝපහාර සත්කාර සම්මාන දක්වන්න ඒකාන්තෙම ස්වාමිනී මමත් නිවිලම යනවා කියලා අර්ථ හිතේ දරාගෙන ඒ අර්ථයේ ධර්මයේ හිතේ දරාගෙන පියවන් දී සියලු දෙනාම හයියෙන් සාදුකාරයක් පවත්වලා තෙවරක් නමස්කාර පාඨය සජ්ජනා කරන්න පංචශීලයේ සමාදන් වීම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං ති සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න